හදිසි අනතුරු අංශයට ඇතුළු වන රෝගීන්ගෙන් 40%ක් පමණ හිසට සිදු වූ අනතුරු නිසා රෝහල් ගතවනවා. හිසට සිදුවන අනතුරක් නිසාම යම් රෝගියෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දීර්ඝකාලීන ආබාධ නිසා රෝහලේ රැඳී සිටින්නත් පුළුවන්. හිසට අනතුරක් සිදු වුණොත් හිස් කබල සහ මොළය ආශ්‍රිතව රුධිරය ගැලීම සිදු වෙනවා. හිසේ දකුණු පසට හෝ වම් පසට සිදුවන පහර දීමක් නිසා හිස් කබල සහ මොළය වටා ඇති කවර වැනි පටල අතර රුධිරය ගැලීම නිසා හානි සිද්ධ වෙන්න පුළුවන්. මේ තත්ත්වය එක්ස්ට්‍රා ඩියුරල් හැමරේජ් යනුවෙන් හඳුන්වනවා. මොළය වටා ඇති පටල තුනෙන් බාහිරව හා දෙවනුව පිහිටා ඇති පටලය ජාලාකාර ස්තරය අතරට රුධිරය ගැලීම සබ්ඩියුරල් හැමරේජ් යනුවෙන් හඳුන්වනවා. හිස් කබලට අපේක්ෂව මොළයේ සිදුවන චලනය නිසා මේ ප්‍රදේශය තුළින් ගමන් ගන්නා ශිරාවලට හානි සිදුවීමෙන් මේ තත්ත්වය බහුලව ඇතිවෙනවා. හිස් කබල අභ්‍යන්තරයේ සිදුවන හානියකින් අනතුරුව හෝ රුධිර වහනය නිසා මොළයේ ඉදිමීම හේතුවෙන් හිස් කබල තුළ පීඩනය අසාමාන්‍ය ලෙස වැඩි වෙනවා. ඒ තත්ත්වය මත මොළයට රුධිරය සැපීම පවත්වාගෙන යෑම සඳහා ශරීරයේ රුධිර පීඩනය ඉහළ යනවා. හදිසි අනතුරකදී මොළයේ පීඩනය වැඩිවීම දිගටම පැවතෙන විට රුධිර සැපයුම අඩපණ වී ඔක්සිජන් නොමැතිවීම නිසා මොළයේ සෛලවලට හානි සිද්ධ වෙනවා. ඒ නිසා සිහි කල්පනාව වෙනස් වීම, අතක් හෝ කකුලක් පණ නැතිවීම, තද හිසරදය, වමනය, මතකයේ නැතිවීම, වලිප්පුව වගේ තත්ත්ව ඇති වෙනවා. මේ රෝග ලක්ෂණ දකින්නට ලැබුණොත් තවදුරටත් රෝගියා නිවසේ රඳවා නොසිට ඉක්මනින් රෝහල් ගත කිරීම වැදගත්. සමහර විට රෝගියා අනතුරට පත් වූ සැනින් මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. අනතුරින් කාලයකට පසුව රුධිරය එකතු වී හිස් කබලේ පීඩනය වැඩි වී මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. හිසට අනතුරක් සිදුවන රෝගියෙකුගේ අනතුරේ ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා ග්ලාස්කෝකෝමා අගය ගණනය කරනවා. එසේ කණිකාවේ ප්‍රමාණය සහ කණිකා දෙක සංසන්දනය කිරීමත් අවශ්‍යතාවය අනුව CT ස්කෑන් පරීක්ෂාවත් සිදු කරනවා. එදිනෙදා කටයුතුවලදී හිසට අනතුරක් සිදු වුණොත් ඔහු තුළින් හැසිරීමේ වෙනස්වීමක්, ඇවිදීම වෙනස්වීමක්, අංග චලනයන්හි අසාමාන්‍යභාවයක් අනතුරට පත් රෝගියාට තමා සිටින ස්ථානය, වේලාව සහ එම ස්ථානයේ සිටින පුද්ගලයන් ගැන හඳුනා ගැනීමේ අපහසු බවක් දැනෙන්න පුළුවන්. මෙම සිදුවීමෙන් පස්සේ දින ගණනාවක් හිසරදය, හිසේ බරගතිය සහ අවධානය යොමු කිරීමේ ගැටලු, තෙහෙට්ටුව වැනි අපහසුතාවන් ගැනත් රෝගියා පැමිණිලි කරන්න පුළුවන්. රෝහල් ගතවේ ඉඳලා නිවසට ගියාට පස්සෙත් තදබල හිසරදය, වමනය හෝ වලිප්පුව වැනි තත්ත්වයක් ඇති වුණොත් වහාම රෝගියා නැවත රෝහල් ගත කරන්න ඕන. බොහෝ විට අපේ හිසට සිදුවන අනතුරු වලින් ආරක්ෂා වීමට අපේ පැත්තෙනුත් වගකීමක් තියෙනවා. නොසලකිල්ල, අධික වේගයෙන් රියපැදවීම, බීමත් බව, අපරීක්ෂාකාරීත්වය, හිස් ඇසුම් නොපැළඳීම, ආරක්ෂිත උපක්‍රම භාවිතා නොකිරීම වැනි දේ අනතුරු වලට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා සෑම විටම අනතුරක අවධානම ගැන අවධානයෙන් කටයුතු කළ යුතුයි.